අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම ඇතුළු ජනතාවට කඩිනමින් සහන සැලසීමට ජනපති ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ඖෂධ හිඟය දරුණු අතට අත්‍යවශ්‍ය ඖෂධ 150ක් හිඟයි සත්කම් නතර කළේ කොච්චර කාලයකටද GMO එසව් කැමැතිගෙන් ප්‍රශ්න කරයි ඖෂධ හිඟයට හේතුව බෙහෙත් ගන්න වෙන් කළ මුදලින් 50%ක් කපා හැරීමයි ඖෂධ වේදින්ගේ සංගමයෙන් චෝදනා ආර්ථික අර්බුදයේ සමග ජීවිත එපා වූ මිනිසුන් ගැන කියන පාටලි ඝාතනයක් සිදු වී ඇත ඝාතකයින් නැත පේන දෙයට වැඩියෙන් යමක් දකින ෂර්ලොක් හෝම්ස්ලා අවශ්‍ය බව අද ටෙලිවැකියෙන් දේශීය පුවත්පතටයි ප්‍රථමයෙන් අවධානය. පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එසේම අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමටද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මතු ඇති ආර්ථික තත්ත්වයේ හමුවේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික දුෂ්කරතා අවම කරගනිමින් ඔවුන්ට කඩිනමින් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මහකන්නේ විමිලදී ගැනීමටත් දිලිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහිදී සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. එමෙන්ම 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන විට රාජ්‍ය සේවෙන් විශ්‍රාමගත් 18,000කගේ හිඟ විශ්‍රාම පාරිතෝෂික මුදල් වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යාමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළා. මන්දපෝෂණය තුනන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සොයබල ගැන්වීම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතතාවයෙන් නොමැති පවුල් සඳහා ලබා දෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමට වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී මුල්‍යාධාර හා සමෘද්ධි සහනාධාර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට තීරණය වී තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍යයකගේ අද පස්වරුවේ නිවේදනය කළේ. ආහාර නැතිව ජීවත්වන සංඛ්‍යාවට වඩා අද ඖෂධ නැතිව ජීවත්වන පිරිස දිනෙන් දින හෙළ යමින් තිබෙනවා. ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි. දැන් රජයේ රෝහල්වලත් ඖෂධ හා උපකරණ හිඟය නිසා සැත්කම් සීමා කරලා. මේ අතර වත්මන් ඖෂධ හිඟයට ප්‍රධානතම හේතුව ඖෂධ මිලදී ගැනීමට වෙන් කළ මුදලින් 50%ක් කපා හැරීම බවයි රජයේ ඖෂධ වේදින්ගේ සංගමය චෝදනා කරන්නේ. අදවන විට දිවයිනපුරා රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. සිසේරියන් සත්කම් සඳහා අත්‍යවශ්‍ය නිර්වින්දන ඖෂධයද රෝහල්වල හිඟයි. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ක හිඟයක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ඇස්පිරින්, ඉන්සියුලින්, මෙට්ෆෝමින් පිළිකා නාශක ඖෂධ වකුගඩු රෝගීන්ට අවශ්‍ය බෙහෙත්ද ඒ අතර වනවා. ජාතික රෝහල්වල සිට ග්‍රාමීය රෝහල් දක්වා මෙම ඖෂධ හිඟයට මුහුණ දෙමින් සිටිනවා. ඖෂධ හිඟය ආරම්භ වී දැන් වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේවන තෙක් ඊට නිසි උත්තරයක් සොයා ගැනීමට සෞඛ්‍යාංශ සමත් වූයේ නැහැ. අප මුහුණ දෙන මෙම සෞඛ්‍ය අර්බුදයේදී ඉන්දියාව අපට ක්‍රෙඩිට් ලයින් එකක් ලබා දුන්නා. එම ණය පහසුකම් යටතේ කිසිසේත්ම අත්‍යවශ්‍ය නැති විවිධ දෑද ගෙන්වා තිබෙන බවට චෝදනා එල්ලවනවා. ෂැම්පු සහ සමහර ආලේපන කිසිසේත්ම අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩයට වැටෙන්නේ නැහැ. ඉන්දිය ණය පහසුකම්ද නිවැරදිව භාවිත කර නැති බවටයි සෞඛ්‍යංශවලට චෝදනා එල්ලවන්නේ. මේ අතර ඊයේ සිට රජයේ රෝහල්වල සැත්කම් සීමා කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා දන්වා තිබෙනවා. ඒ අනුව ඔහු දන්වා ඇත්තේ අත්‍යවශ්‍ය සැත්කම් පමණක් සිදු කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි. මේ ආකාරයට අත්‍යවශ්‍ය නැති සැත්කම් නවතා දමන්නේ කුමන කාලයකටදැයි අමාත්‍යවරයා පහදා දිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මේක තීරණයක් ගත්තනම් නිශ්චිත කාලරාමුවක් දෙන්න. අපි දන්න විදිහට තාමත් මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයතුළුය දැනුවත් කළ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතකොට ජනමාධ්‍යෙන් වාර්තා වෙච්ච ඒ වාර්තාවක් මත පදනම් වෙලා වෛද්‍යවරුන්ට ක්‍රියා කරන්න පුළුවන්ද? ඇයි එහෙමනම් එහෙම කරන්නේ? ඒතකොට රෝහල් අධ්‍යක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් යම් වාර්තාවක් ගත්තද? එහෙම නැත්නම් තනි පුද්ගලයෙක්ගේ එහෙම නැත්නම් කණ්ඩායමක අවශ්‍යතාවයක් මත කරපු දෙයක්ද? මේ හරහා නිදහස් සෞඛ්‍යයට වෙන බලපෑම මොකද්ද? මේවා සම්බන්ධයෙන් හරි තක්සේරුවක් කළාද මේ තීරණය ගත්තේ? එහෙම නැත්නම් ඒ තක්සේරුවකින් තොරව ඒකපාර්ශ්වික ගත තීරණයක්ද කියන එක ඉතාම වැදගත්. දැනට රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව ඖෂධ මිලදී ගැනීමට වෙන් කළ මුදලින් 50%ක් කපා හැරීම බවයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගැනීමේ හැකියාව 2021ට වඩා 22 අවුරුද්ද 50%ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් කාර්යය පැහැදිලි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කරපු මුදල 50%කින් කප්පාදු කරලා තියෙනවා. ඒතර මෙන්න මේ ප්‍රශ්නය තමයි ප්‍රධානම සාධකයේ විදිහට මේ ඖෂධ හිගයට සහ වෛද්‍ය සැපයීම් හිගයට බලපාලා තියෙන්නේ. බුෆියෝකේ ඖෂධය ප්‍රොපොෆෝල් කියන නිර්වින්දන ඖෂධය. ඒක මේ ඖෂධියත් මේ වෙනකොට සීමා සහිත වූ ප්‍රමාණයක් තොගයක් තමයි දැනට පවතින රෝහල් පදිති තුල. තයෝපෙන්ටල් සෝඩියම් කියන එක, ලිග්නෝකේන් විත් ඇඩ්‍රිනලින්, ලෝකල් ඇනස්තෙටික් නැත්තම් සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වෙන ඖෂධ තමයි මේවා. එතකොට ඒවා නැතුව මේ වගේ පොඩි පොඩි සර්ජරිවත් කරන එක ඇත්තටම හරි අමාරුයි. ලිග්නෝකේන් ස්ප්‍රේ එක අපි දන්නවා ENT සර්ජරි, ඒ වගේම සුළු එන්ඩොස්කොපි, කොලොනොස්කොපි වගේ ඒ වගේ පරීක්ෂණ පවා කරද්දී වේදනාව නැති කරන අපි දෙන ඖෂධ මේ ලිග්නෝකේන් ස්ප්‍රේ ජෙලි වගේ දේවල්. නමුත් ඒවත් දැනට රෝහල් පද්ධතිය තුල නැහැ. විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා ඇත්තටම මේ ශල්‍යකර්ම ශාස්ත්‍රය සහ පරීක්ෂණ ශාස්ත්‍රය. සත්කම කුමක්වත් අඩුම ගානේ සමහර වේදනානාශක පවා හිඟපවට රෝගීන් චෝදනා කරනවා. සත්කම් කල් දැමීම, ඖෂධ හිඟය ආදිය නිසා අන්තිමට අන්ත අසරණ තත්ත්වයකට ඇදවැටි ඇත්තේ රෝගී නොයි. සත්කම් කියන අත්‍යවශ්‍ය කියලා වෙන් කරන්න බෑනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනේ ඒකයි එන්නේ. ඇත්තටම අසාධාරණයි. මොකද දැන් ගොඩක් කාලයක් ලේකනවල ඉන්න කට්ටි ඉන්නවා. එතකොට සල්ලි නැති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට මං කියන්නේ ලොකු අසාධාරණයක් මේකෙන් ඉන්නේ. මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම මේක නවත්තලා සැමට මේක කරන්න පුළුවන් විදියකට හරි කරන්න මේ අමු මිනිස්සු පව්. මිනිස්සු ඉතින් අසරණයි නේ. අපිට ඉතින් සල්ලි මුදලුත් නැහැනේ. ඉතින් ඔව් අසරණ අපේ ජීවිත නෙමෙයිද එතකොට. විශේෂයෙන් ආසාවට මිනිස්සු ඔපරේෂන් කරන්න මේ ඉන්නේ නේ රෝහල් වලට. ඉතින් මේ රෝහලෙන් ඒකට නිසි ප්‍රතිකාරයක් නැත්නම් වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් සියදිවි නසා ගැනීම් ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පවසනවා. ආහාර මිල ඉහළ යාම, කුසගින්න, ඖෂධ නොමැතිකම, පාසල් දරුවන් මුහුණ දෙන ගැටලු ආදිය බරපතල සමාජ ව්‍යසනයක් දක්වා ගමන් කරමින් තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. එක පැත්තකින් නව දුගී පන්තියක් බිහි වෙලා තිබෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව 2021 වර්ෂයේ හිටපු 12.5% දුගියන් ප්‍රමාණය 2022 වර්ෂයේ 126 දක්වාත්, ඒ වගේම 2023 වර්ෂයේ 138 දක්වාත් ඉහළ නගින නියමිතයි. ඉතින් මේ දුප්පත්කමට පත්වෙන මේ පිරිස අතරේ අන්ත දුප්පත්ත්වයට පත් වෙලා එදිනෙදා වේල පිරිමහ ගන්න ක්‍රමයක් නැතුව ආදායම් අහිමි වෙලා රැකියා අහිමි වෙච්ච පිරිස් අතරේ ඇතිවෙන මානසික ආතතිය, දරුවන් බඩගින්න ඉඳීම නිසා, දරුවන් පාසල් නොයාම නිසා ඇතිවලා තියෙන පීඩනයත් එක්ක සියදිවි නසා ගැනීම ආදී ප්‍රවණතාවයක් පවතින බව, ඒ පිළිබඳව වැඩ කටයුතු කරන රාජ්‍යනෝන සංවිධාන අපේ පාර්ලිමේන්තු අනුකමිටුවට ආර්ථික ස්ථායීකරණය පිළිබඳ වූ ප්‍රකාශ කරලා තියෙනවා. අනික් පැත්තෙන් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,00,000ක් පමණ තිබෙනවා. 40,00,000කට ආසන්න පිරිසක් ඒවයේ රැකියා කරනවා. මේකෙන් 90,000ක් පමණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මේවයින් 3/1 පමණ ඉතාමත්ම බරපතල විදිහට රැකියා අහිමි වීම, වෙළඳ පොළ අහිමි වීම, ඒ වගේම මේ අධික පොලී ගෙවා ගන්න බැරිවීම, අධික බදු ගෙවා ගන්න බැරිවීම, අධික විදුලි බිල, අධික ඩීසල් බිල බලපාලා තියෙනවා. ඉතින් ඒ වගේම විවිධ බැංකු ශේෂ්ත්‍ර, ඒ වගේම රක්ෂණ ශේෂ්ත්‍ර, ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍ර, ඇඟලුම් ශේෂ්ත්‍ර, මේවායේ විවිධ සේවාවන් කරගෙන හිටපු ඉහළම ගණේ ව්‍යාපාරිකයනුත් දැන් ණය බර නිසා බංකොලොත් භාවය, බුම්බත් භාවය ප්‍රකාශ කිරීමේ තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ නිසා සෑම පවුලකම මේ මානසික ආතතිය, ඒකම ගැටගැහිච්ච කලකෝලහල තත්ත්වය, මංකොල්ලකෑම්, කැරලිකාරීත්වය, කෝපය, වේදනාව, අසහනය සහ සියදිවි නසා ගැනීම
දක්වා දිව යන ක්‍රියාවලියක් ඇතිවෙමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. මේ ප්‍රශ්න අපි ඉතා ඉක්මනින් විසඳාගත්තේ නැත්නම්, ඒ වගේම සමාජයට අපි ඇත්ත කිව්වේ නැත්නම්, විසඳුම් වලින් ඉදිරිපත් කළේ නැත්නම්, ඉදිරියේදී සමාජය තුළ පෞල් වියවුල්, ප්‍රචණ්ඩ ක්‍රියා, අභ්‍යන්තර ගැටුම්, ඒ වගේම සියදිවි නසා ගැනීම්, මානසික ආතතියට පත්වීම් වැනි පැති විශාල වශයෙන් වැඩි දියුණු විය හැකියි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 222 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ ෂර්ලොක් හෝම්ස්ගෙන් අවසන් කරන්න හිතාගෙන ඉන්නේ සතාසිවම් නඩුවෙන්. ෂර්ලොක් හෝම්ස් සැබෑ ලෝකයේ ජීවත් වූ චරිතයක් නෙවෙයි. එය මනක් කල්පිතයක්, ප්‍රබන්ධයක්. ෂර්ලොක් හෝම්ස් කියන මේ අපූරු රහස් පරීක්ෂක චරිතය ප්‍රබන්ධ කරන්නේ සර් ආතර් කනන් ඩොයිල් කියන්නේ එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද වෛද්‍යවරයෙක් සහ අති දක්ෂ ලේඛකයෙක්. මේ අපූරු මිනිසා අතින් තමයි මේ ෂර්ලොක් හෝම්ස් නිර්මාණය වෙන්නේ. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂකයා දහවල් පුරාම නිදාගන්නවා නේද? මුළු රාත්‍රියම ඇහැරිලා අවදියෙන් රහස් පරීක්ෂක වැඩ කරනවා නේද? හැමතිස්සෙම කෝපි බොන චරිතයක්. දැන් මේ ෂර්ලොක්ට තව සගයෙක් ඉන්නවනේ නේද? මේ අපූර්ව ප්‍රබන්ධ කතා කියවලා තියෙනවා නම් ඔබ දන්නවා ඔහු නමින් වොට්සන්. මතකද ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ සගයා අතර ඇති වුණු මේ දෙබස් ටික? ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට දවසක් මෙහෙම කිව්වා. වොට්සන්, ලියනාඩෝ ඩාවින්චි ලෝකේ මිනිසුන් වර්ග 3ක් ඉන්නවා කියලා තියෙනවා. අහලා තියෙනවද ඒ වර්ග 3? දැන් මෙහෙම ෂර්ලොක් හෝම්ස් අහන්නේ වොට්සන්ගෙන් නේද? වොට්සන් දන්නේ නැහැ කියලා උත්තර දෙනවා. දැන් ඔන්න ෂර්ලොක් හෝම්ස්ම උත්තර දෙනවා. ඩාවින්චි කියනවා මේ ලෝකේ මිනිස් කණ්ඩායම් 3ක් ඉන්නවා කියලා. එක කණ්ඩායමක් තමයි පේන්න තියෙන දේ පේන අය, නැත්තම් පේන්ට තියෙන දේ දකින අය. තව කට්ටියක් ඉන්නවා යමක් පෙන්නුවාම දකින අය. හරිද? ඒ කියන්නේ නැත්තම් පෙන්නුවාම පේන අය. තුන්වෙනි කණ්ඩායම ඔය කිසිවක් දකින්නේ නැති අය. ඒ කියන්නේ ඔහේ මෙලෝ රහක් නැහැ, මුකුත් පේන්නේ නැති මිනිස්සු නේද? දැන් ඔන්න ඔහොම කණ්ඩායම් තුනක් අපේ සමාජයේ මේ ලෝකේ ඉන්නවා කියලා ඩාවින්චි කියලා තියනවා කියලා ෂර්ලොක් හෝම්ස් කාටද කියන්නේ? වොට්සන්ට කියනවා. ඊට පස්සේ ෂර්ලොක් හෝම්ස් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. වොට්සන්, මම අයිති මේ වර්ග තුනෙන් කොයි කොටසටද කියලා. වොට්සන්ට ඒකටත් උත්තරයක් නැහැ. වොට්සන් නිරුත්තරයි. කල්පනා කරනවා. ටික වෙලා ගිහිල්ලා හෝම්ස් කියනවා මෙන්න මෙහෙම. වොට්සන්, මම මේ කාණ්ඩ තුනටම අයිති නැහැ. මම අයිති ලියනාඩෝ ඩාවින්චි දැක්කේ නැති හතරවෙනි කණ්ඩායමට. ඒ හතරවෙනි කණ්ඩායම තමයි පේන්න තියෙන දේට වඩා වැඩියෙන් යහා දකින මිනිස්සුන්ටයි මං අයිති කියලා. තවත් පැහැදිලි කරගමු. පේන්න තියෙන දෙයට, නැත්තම් යමක් පේනවනේ, ආන්ගේ පේන දෙයට වඩා ඊට යහා ගිහිල්ලා යමක් දකින මිනිස්සුන්ගේ කණ්ඩායමට තමයි මම අයිති කියලා ෂර්ලොක් හෝම්ස් කියනවා නේද? දැන් ඇත්තටම අපේ රටට ලැබුණු පාලකින්ගෙන් ලැබුණු තරමක් ලැබුණේ පේන්න තියෙන දේ පමණක් දකින, එහෙමත් නැත්තම් පෙන්නුවහම දකින නේද? එහෙමත් නැත්තම් ඉතින් පේන්නෙම නැති උන්දලා සෙට් එකක්නේ නැද්ද? ඒකනේ අපිට ෂර්ලොක් හෝම්ස්ලා වගේ ගැටළු ලිහන කෙනෙකු ලැබුණේ නැත්තේ නේද? ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධයක් වුණාට ලෝකේ රටවල් දියුණු කළ පේන දෙයට වැඩියෙන් දැකපු ෂර්ලොක් හෝම්ස් පන්නේ නායකින් ලෝකේ හිටියා. ඔය හැමදාම මතක් කරන ලීක්වානියු ආන් එහෙම කෙනෙක්. ඇත්තටම ජනතාවක් හැටියට අපත් දැන් ෂර්ලොක් හෝම්ස් විය යුතුයි. ඔව්, මේ පේන්න ඉන්න නායකින් පෙන්නන විදිහට පෙන්නන දෙයට වැඩියෙන් දකින පරම්පරාවක් මේ රටට අවශ්‍යයි. එතකොටයි අපට පේන්න තියෙන දෙයට යහා දකින නායකයෙකු හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? ඔබ දන්නවද සතාසිවම් නඩුව? අහලා ඇතිනේ නේද? සතාසිවම් නෝනගේ උගුරු දණ්ඩ කඩලා තමයි මරලා තිබුණේ. සතාසිවම් නෝනව ඝාතනය කෙරුණේ 1951 ඔක්තෝබර් 9 වෙනිදා. ලෝකෙම දන්න ප්‍රසිද්ධ නඩුවක්. මුළුතැන්ගේ අසල මරාදමා සිටි රෙජීනා සතාසියම් නෝනගේ ගෙලට උඩින් වංගෙඩියක් තියලා තිබුණා. මේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත්තේ රෙජිනගේ ස්වාමි පුරුෂයා වුණු ක්‍රිකට් ක්‍රීඩක මහදේවන් සතාසිවන්. මේ ගෙදර හිටපු මේ මෙහෙකරු විලියම්බත් අත්අඩංගුවට ගන්නවා පසු කාලේ.
දීර්ඝ නඩු විභාගයක් යනවා. දෙස් විදෙස් වෛද්‍ය විශේෂඥින්ගේ පවා සහය ලැබෙනවා. නමුත් සතාසිවම් හෝ විලියම් හෝ මෙදෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ ඝාතනය කළේ කියලා ඔප්පු කරගන්න බැරි වෙනවා. ඒ වගේමයි මේ නඩුවට ඉදිරිපත් වුණේ ආචාර්ය කොලින් ආඩී සිල්වා. හරිනේ. අවසානයේ නඩු තීන්දුව ලැබුණේ මෙන්න මෙහෙමයි. ඝාතනයක් සිදුව ඇත. මොකද්ද? ඝාතනයක් සිදුව ඇත. ඝාතකයෙක් නැත. ඒ නිසා තමයි ඔය පස්සේ කාලේ මිනිස්සු කියන්ට ගත්තේ වංගෙඩිය මිනිමැරුවා කියලා නේද? දැන් අද අපේ රටේ ආර්ථික ඝාතනයක් ඇත. ඒත් බැලූ බැල්මට ඝාතකයෙක් නැත නේද? කබ්‍රාල් බැසිල්ලාගේ ඉඳලා මේ රට වැඩිම කාලයක් පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකක් තිබ්බානේ නේද? ප්‍රධාන පක්ෂ දෙක. මේ පක්ෂ දෙකම බැලුවාම මේ ආර්ථික ඝාතනයට ඝාතකයෙක් නැහැ කියලා කොහොමද අපි හිත හදාගන්නේ නේද? හරියට මේ අර සතාසියම් නෝනගේ ඝාතනය වගේ නේද? එහෙනම් ඉතින් අපි මෙහෙම කියමුද, ලංකාවේ ආර්ථික ඝාතනයක් සිදුව ඇත, ඝාතකයෝද ඇත, එහෙත් ඝාතකයින්ට දඬුවම් දෙන ක්‍රමයක් නැත. ඒ නිසා ඉතින් වංගෙඩිය වෙනුවට මෝල් ගහ ආර්ථික ඝාතකයා ලෙස නම් කරගන්න වේවිද අපිට නේද? එහෙමත් හොඳයි කියයි සමහරක් වෙලාවකට. එනිසා මතක් කරනවා, ලංකාවේ ආර්ථික ඝාතනයක් සිදුව ඇත, ඝාතකයෝද ඇත, මේ ඝාතකයින්ට දඬුවම් ලැබිය යුතුය කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. රටට මුදල් සොයා දිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම පැවති ජන රැලියකට එක් වෙමින්. අවුරුදු 75ක් මේ රටේ ජනතාව හැමදාමත්ම සේවයක් ලැබුවා නම් ලැබුවේ ආණ්ඩු බලයක් හරහා පමණයි. කිසිම දවසක කිසිම දේශපාලන පක්ෂයක් බලයක් නැතුව විරුද්ධ පක්ෂයේ ඉඳගෙන සේවයක් කරලා නැහැ. ඒ කෙරුවනම් කෙරුවේ සමගි ජන බලවේගය පමණයි. අපි විතරයි මේ රටට අවශ්‍ය මුදල් හොයාගන්න පුළුවන්, ඩොලර් හොයාගන්න පුළුවන්, ගොවියව රකින්නට මුදල් යොදවන්න පුළුවන් එකම බලවේගය සමගි ජන බලවේගයයි. ඔය රතුපාට බල්ලිලට ඒගොල්ලොන්ට සම්බන්ධකම් තියෙන්නේ උතුරු කොරියාව එක්කයි කියුබාව එක්කයි. ඒ රටවල් දෙකට අපිට ඡන්ද දෙන්න පුළුවන් මේ බංගලොත් ශ්‍රී ලංකාවට. ඔබ මගේ පියා ගැන විශ්වාසය තැබුවා සේම මා ගැනත් සමගි ජන බලවේගයේ අපේ දක්ෂය කණ්ඩායම ගැනත් විශ්වාසය තබා ගන්න. අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයයි අපේ කණ්ඩායමයි ප්‍රේමදාසගේ පුතයි රට ගොඩගන්නවා ගොඩගන්නවාමයි. වරදින්නේ නැති තීන්දුවක් මාර්තු 9 වනදා ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බේරුවල පැවති ජන රැලියකට එක් වෙමින්. රාජිත යවන සත්‍රයක් ගව සතුටුද? අපරාධ යවුවි කියලා හිතන්නේ. හිතන්නේ නැද්ද? ගෝඨාභයගේ සෙවණැල්ල එකට මුවා වෙලා තමයි සජිත් ප්‍රේමදාස සිට අපි නොදන්න සජිත්. රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දුන්නා. සතුටුද? අපරාධ කියලා හිතන්නේ. එනිසා තමයි සතුටු හිතන, වැරදුනේ නැහැ කියලා හිතන, අපරාධයක් කියලා නොහිතන තීන්දුවක් ගන්න මේ මාර්තු මාසේ 9 වෙනිදා. මේක ඉතාමත් වැදගත් හැරවුම් තීන්දුවක්. ජාතිවාදයට වැටෙන්නේ නැතුව ජාතික සමගිය වෙනුවෙන් අසීරුම වෙලාවෙත් පෙනී හිටියේ මාලිමාවේ අපි මතක තබාගෙන තමුන් වාසය කළා. මේ අවුරුද්ද කියලා කියන ලංකාවේ ඉතාමත් දේශපාලන වෙනස්කම් සිද්ධ වෙන අවුරුද්ද. ඒකේ වැදගත්ම දිනක වකවානුව තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. මේ වෙලාවේ වරද්ද ගත්තොත් වරදුනම තමයි. මේ වෙලාවෙත් මේ වැඩේ කරේ නැත්නම් ජනතාව මේ රට දාලා යනවා. මෙච්චර ව්‍යසනයක් වෙලා පැරණි අයම නම් හොය හොය ඉන්නේ, පැරණි හොරුන්ටම නම් ආදරය කර කර ඉන්නේ, පැරණි හොරුන්ටම නම් ලව් එක තියෙන්නේ. මිනිස්සු මොකටද ඉන්නේ? මිනිස්සු බිඳ වැටෙනවා. මත තියාගන්න. පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයකට සම කළ හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමා ගුණරත්නම් පවසනවා. මැතිවරණය වැළැක්වීම සඳහා තවමත් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවටද ඔහු චෝදනා කළා. අලුත් මාවත අර්බුදයට ඇත්ත උත්තරයක් නමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. විශේෂයෙන් මේ පාලක කල්ලියට ජනමතයක් නැහැයි කියන කාරණය ඉලක්කම් වලට පෙරලීමේ මැතිවරණයක් බවට මේක පත්වන බව උදාන. ඒතරේ නිසා අපි දන්නවා මේ මැතිවරණයට ඔවුන් කැමති නැහැ. අපි දන්නවා දැනටමත් වසරක කාලයක් පමා වෙච්ච මැතිවරණයක්. ඉතින් මැතිවරණ කොමිසම තමයි මේක කැඳෙව්වේ ඔවුන්ට ව්‍යස්තාවෙන් ලැබී තිබෙන බලතලනු. ඉතින් මේ මැතිවරණය නොපවත්වා සිටීම සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂ කල්ලිය පොදුජන පෙරමුණු කණ්ඩායම දිගින් දිගටම විවිධාකාර කුමන්ත්‍රණ දියත් කළා. නමුත් ඒකක්වත් ක්‍රමානුකූලව මේවා එකින් එක
ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු නොවන තැනට තල්ලු වෙමින් තියෙනවා. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මොවුන්ගේ උත්සාහය මුළුමනින්ම අත්හැරලයි කියලා. මෙවර අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ මැතිවරණ ඉදිරිපත් වෙද්දී අපි නිශ්චිතවම අලුත් මාවතක් ජනතාවට යෝජනා කරනවා. ඒ අලුත් මාවතට අපි දාලා දෙන නම තමයි සමාජවාදී. ඒ අලුත් මාවත යෝජනා කරන ගමන් ඒ අලුත් මාවත කරා යන සංක්‍රමණීය කෙටි කාලීන වැඩපිළිවෙළකුත් අපි යෝජනා කරනවා. සමාජවාදය හදන්න නම් වැඩ කරන ජනතාව රාජ්‍ය බලයට පැමිණිය යුතුව තියෙනවා. ඒ දක්වා මේ කියන මේ කෙටි කාලීන සංක්‍රමණීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නත් පාර්ලිමේන්තුවට පළාත් සභාවලට පළාත් පාලන ආයතන වලට එළියේ පුළුල් ජනතා බලයක් තියෙනවා. අපිට අභියෝගයක් තියෙනවා. අපි උතුරු එක්ක දේශපාලනිකදී අපි හිතනවා තරුණ ව්‍යාපාරයක් විදිහට අපි මේ අභියෝගයේ බාර ගන්න ලෑස්ති. උතුරේ දේශපාලඥයත් එක්ක විප්ලවවාදී දේශපාලනය කතා කරන්න, වමේ දේශපාලනය කතා කරන්න, සමාජවාදී දක්වා යන ගමනක් වෙනුවෙන් එකතු වෙන්න අපි ලෑස්ති කියන පණිවිඩය අපි අද දෙමු. අපි හිතනවා ආණ්ඩුව බය වෙන්න ඕනේ ඒකට. ඒකට ඒගොල්ලෝ බයයි. ඒ නිසා අපි හිතනවා තරුණ ව්‍යාපාරයක් විදිහට අපිට අරගලෙන් අලුත් මාවතක් පෙන්වුවා. ඒ අරගලේ පෙන්නපු අලුත් මාවත ඉස්සරහට අරන් යන ව්‍යාපාරවලට තමයි පුළුවන් වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න. ඒ පොතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.